මේ ගෝඨාභය රාජපක්ෂ කියලා මේ මොහොතේ අපි අත්දකින ජනාධිපතිවරයා විශේෂයෙන්ම ලංකාවේ නව මධ්‍යම පන්තියේ සහ තරුණ පරපුරේ නිර්මාණය. එතකොට මේ නව මධ්‍යම පන්තියට සහ තරුණ පරපුරට බටහිර සමග යම්කිසි ආශක්ත වීමක් ඔවුන්ට තියෙනවා. ඒ කියන්නේ බටහිර විදිහට විනය පාත්වාගෙන යන්න, බටහිර විදිහට සංවර්ධනය කරන්න, බටහිර විදිහට ලංකාව දියුණු කරන්න ඔවුන් ආසයි. ඒක ඒ බටහිර පිළිබඳ ඔවුන්ගේ තියෙන ෆැන්ටසිය. ඒ වගේම බටහිර දේශපාලන කුමන්ත්‍රණ ගැන, එතකොට බටහිරින් කරන දේශපාලන අතපෙවීම් ගැන, බටහිර මැදිහත් වීම් වලට ඔවුන් බයයි. එතකොට බටහිර එක්ක තියෙනවා මේ ආසයි බයයි විදිහේ සම්බන්ධයක්. ලංකාවේ නාගරික හා අර්ධනාගරික ප්‍රදේශවල ජීවත් වෙන නවමධ්‍යම පන්තියට සහ තරුණ පරපුරට. එතකොට ගෝඨාභය රාජපක්ෂ තුල ඔවුන් දකිනවා මේ බටහිර සංවර්ධනය, බටහිර විනය, බටහිර පිළිවෙල අපේ රට ඇතුළට ගේන්න පුළුවන් වීර චරිතයක්. ඔවුන් හිතනවා ගෝඨාභය රාජපක්ෂ තමයි ඒක කරන්න පුළුවන් කියලා. ඒ අනුව පසුගිය ජනාධිපතිවරණයේදී ඔවුන් ඉතාම විශාල ප්‍රතිශතයකින්, ඉතා විශාල පරතරයකින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරනවා. එතකොට ගෝඨාභය රාජපක්ෂ කියලා ඔවුන්නේ නිර්මාණය කරන ෆැන්ටසිය ඇතුලේ තමයි මේ දේශපාලන මොහොත ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ඡන්දය දීපු අය අත්විඳින්නේ. එතකොට දැන් මේ ඉන්න ගෝඨාභය රාජපක්ෂ මීට අවුරුදු 10කට කලින්, එහෙමත් නැත්නම් පහුගිය ආණ්ඩු කාලේ හිටපු ආරක්ෂක ලේකම්වරයාම නෙවෙයි. ඒ කියන්නේ රතුපස්වල උද්ඝෝෂකයන්ට ආමියකෙන් වෙඩි තියෙනකොට, එහෙමත් නැත්නම් ලසන්ත වික්‍රමතුංග මහපාර ඝාතනය වෙනකොට, උපාලි තෙන්නකෝන්ලට, කීත් නොයලට, පෝදල ජයන්තලට ප්‍රහාරෙල්ල වෙනකොට ලංකාවේ ආරක්ෂණ යාන්ත්‍රණයේ උඩ හිටපු ආරක්ෂක ලේකම්වරයා නෙමෙයි මේ ඉන්නේ, වෙන කෙනෙක්. එතකොට ඒ තත්ත්වය තුළ දැන් අද ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ජනාධිපති ධූරයේ යටතේම කොළඹ නගරයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ අභියස එක්තරා බිම් කඩක් උද්ඝෝෂකයන්ටම වෙන් වෙනවා. එතකොට මේක වෙන්නේ රතුපස්සල කාලේ හිටපු ඒ ආරක්ෂක ලේකම්වරයාගේ ජනාධිපති ධූරයේ යටතේ. එතකොට මේක තමයි මේක ඇතුළේ තියෙන ලස්සනම කොටස. එතකොට මේකෙන් මට තේරෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාත් අර කියන ගෝඨාභය ෆැන්ටසිය තුළ මේ වෙලාවේ ජීවත් වෙනවා. එතකොට ඒ ෆැන්ටසිය මේ වෙලාවේ දේශපාලන ලෝකේ රජ කරනවා. ඒක තමයි ලංකාවේ මේ මොහොතේ මේ දේශපාලන කියව ගන්නකොට අපි තේරුම් ගන්න ඕනේ ප්‍රධානතම කාරණාව. ඒ අලුත් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා වියතුන් දේශපාලනයට ගේන්න උත්සාහ කරනවා. ඒ වගේම ඔහු උත්සාහ කරනවා වෘත්තිකයන්, ව්‍යාපාරිකයන් රාජ්‍ය සේවයේ ඉහළ තනතුරු ලබා දීලා යම්කිසි වෙනසක් ඇතිකරන්න ලංකාවේ පාලන තන්ත්‍රය තුළ. එතකොට මේ සමස්ත ක්‍රියාවලිය තුළ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ඡන්දය දුන්න ජනතාව බලාපොරොත්තු සහගතව තාමත් ඉන්නා මොනවා හරි දෙයක් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඉටු කරයි කියලා. නමුත් මේ ෆැන්ටසියත් එක්ක අපිට අමතක වෙන දේ තමයි මේ දේශපාලන කඳවුර පසුගිය ජනාධිපතිවරණ කාලයේ දිගින් දිගටම කියපු කාරණා, විශේෂයෙන්ම පාස්කුට් ප්‍රහාරයේ වගකිව යුතු අයට දඬුවම් ලබා දීම, බැඳුම් කර හොරුන්ට දඬුවම් ලබා දීම, ජීවන වියදම පහත හෙලීම, මේ වගේ කාරණා ගණනාවක් මේ ෆැන්ටසිය නිසා එක පැත්තකින් ඔවුන්ට අමතක වෙලා තියෙනවා, අනෙක් පැත්තෙන් ඔවුන් අමතක කරමින් සිටිනවා. මොකද අර ෆැන්ටසිය නඩත්තු කරන එක ලේසි, මේ ඇත්ත ප්‍රශ්නවලට විසඳුම් හොයනවට වඩා. ඒ අනුව ලංකාවේ බඩු මිල සම්බන්ධ බරපතල ප්‍රශ්නයක් ආණ්ඩුව තුන්වෙනි මාසයට එළඹෙන මේ මොහොත වන විට ලංකාවේ තියෙනවා. අනෙක් පැත්තෙන් පාස්කු ප්‍රහාරයට වගකිව යුතු කිසිවෙකුට විරුද්ධව තීරණාත්මක පියවරක් මේ වන විටත් මේ අලුත් ආණ්ඩුව අරගෙන නැහැ. මේ නිසා ඇත්ත ප්‍රශ්න, මේ ෆැන්ටසිය, ගෝඨාභය ෆැන්ටසිය යට ඇත්ත ප්‍රශ්න යට ගැසීමේ ප්‍රවණතාවක් මේ වන විට ලංකාවේ දේශපාලන භූමියේ පේන්න තියෙනවා. මේට අමතරව ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අර ෆැන්ටසිමය ආකෘතිය තුල ගේන්න හදන පාලන තන්ත්‍රයට මේ ආණ්ඩුව ඇතුළෙන්ම ප්‍රතිවිරෝධතා එල්ල වෙන ස්වභාවයකුත් මේ වෙලාවට පේන්න තියෙනවා. විශේෂයෙන්ම අපි දැක්කා හිටපු ජනාධිපති වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂ මහතා නවදිල්ලි නුවර සංචාරයකට යනකොට ඒ සංචාරයේ දූත පිරිස ඉන්නවා ප්‍රසන්න රණවීර. එතකොට ඒ ප්‍රසන්න රණවීර රටේ අගමැතිවරයාගේ මේ නවදිල්ලි යන දූත පිරිසේ සමාජිකයෙක් බවට පත් වුණා. මේක සමාජ මාධ්‍යවල දරුණු ලෙස විවේචනයට ලක් වෙනවා. මේක ආණ්ඩුවේ වියත් දේශපාලනය කියන එක ගැන ප්‍රශ්න කරන්න මිනිස්සු පටන් ගන්නවා. එතකොට මේ සිද්ධ වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා විසින් නඩත්තු කරන්න යන අර වියත් දේශපාලන සංස්කෘතියට ආණ්ඩුව ඇතුළෙන්ම අභියෝග කිරීම. අපි දැකිනවා නාමල් රාජපක්ෂ මහත්මයා කියනවා වියතුන් පාර්ලිමේන්තු ඡන්දයට දාලා වැඩක් නැහැ, ඌට භූමිය තේරෙන්නේ නැත්තම් කියලා, බිමේ දේශපාලනේ තේරෙන්නේ නැත්තම් කියලා.
ඒ අනුව ආණ්ඩුවට මාස 3ක් ගත වෙන මේ වෙලාවේ ආණ්ඩුව ඇතුළෙන්ම මේ දේශපාලන ක්‍රියාවලිය අභියෝගයට ලක් වෙන බව අපිට පේන්න තියෙනවා. ඊට අමතරව දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා බලයටපත් වුණාම කමිටුවක් පත් කළා රාජ්‍ය සේවයේ ඉහළ තනතුරු සඳහා නිලධාරීන් තෝරාපත් කරගන්න. එතකොට ඒ කමිටුවෙන් තමයි ඒ කමිටුවට ඇප්ලිකේෂන් යවලා ඒ කමිටුවට ඇප්ලිකේෂන් එවන්න කියලා පත්තරවල දැන්වීම් පළ කරලා ඒ හරහා රාජ්‍ය තන්ත්‍රය කරගෙන යාමේ ක්‍රමවේදයක් තමයි මුලින්ම යෝජනා වුණේ. ඒ සම්බන්ධයෙන් සමාජයේ බොහෝ පිරිසකගේ ප්‍රසාදය පළ වුණා. ඒ කමිටුව හිටපු සමහර සමාජිකයන් ගැන සැක සංකා මිනිස්සුන්ට තිබුණත්. නමුත් දැන් අද සිද්ධ වෙන පත්කිරීම් දිහා බැලුවහම මේ කමිටුවද මේ පත්කිරීම් කළේ? එහෙම නැත්නම් මේ කමිටුවට දේශපාලන බලපෑම් එල්ල වෙලා තියෙනවද? කවුද මේවා පිටිපස්සේ හිටියේ කියලා දේ ගැන නැවත වතාවක් ප්‍රශ්න කරන්න අපිට සිද්ධ වෙලා තියෙනවා. මේ මාස 3 දැන් මාස 3ක් යන ලංකාවේ දේශපාලන ඇතුලේ සාමාන්‍යයෙන් අපි කියන්නේ ආණ්ඩුවක මදු සමය කාල සීමාව කියලා. මේ හනිමූන් පීරියඩ් එක. එතකොට හනිමූන් පීරියඩ් එක තුලත් මේ තරම් ප්‍රශ්න ආණ්ඩුව දාගන්නව නම් ඉදිරි කාල සීමාව තුළ ලංකාවේ දේශපාලනය තවත් උණුසුම් වෙනකොට, ලංකාවේ ආර්ථිකය තවත් අභියෝගාත්මක වෙනකොට, හැම තැනින්ම ප්‍රශ්න එන්න පටන් ගන්නකොට ආණ්ඩුව මොන විදිහට වැඩ කරයිද කියන දෙගිඩියාව සහ චකිතය පොදු ජනතාව තුළ තියෙන බව මේ වෙලාවේ මේ දේශපාලන භූමිය කියවන කෙනෙකුට අවබෝධ වෙනවා.